சூப்பர் 18 ரோஷா ருக்ஷான், දැන් අපි සුපිරි 18 දෙනාගේ තරග වටේ ඉන්නේ. මෙතෙක් ආපු ගමනේ අත්දැකීම කොහොමද? ඇත්තටම මගේ සතුට වෙනවා ගොඩක් අදින්න තැනගෙන. ඉතින් ලක්ෂ සංඛ්‍යාත තරගකරුවන් අතරින් අවසන් 18 තේරලා ඉන්නවා. ඉතින් හොඳම සිදුවීම මට දෙවෙනි වටෙන් ඉවත් වෙන්න වුණා. එහෙම ඉවත් වෙන්න වුණාම රුක්ෂාන්ට මොකද හිතුනේ? ඒ වෙලාවේ දුක දැනුණා. දුක පෙන්වන්න බෑ. එහෙන් අම්මා අඬනවා. මම අඬන්න ගත්තොත් එහෙම යා තවත් කඩන් වැටෙනවානේ. ඊට පස්සේ ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඉවරලා හොස් එකක් දාගන්න යනකොට දැන් ඉවසන්න බැරි දෙන ටැප් එක අරගෙන හොඳට ඇඩුවා අයියෙන්. රුක්ෂාන් වගේ පෞල් පසුබිම අයියලා දෙන්නා විවාහකයි. ඉතින් තාත්තාද මෙතන නෑ. තාත්තට එන්න බෑ. අංශභාග රෝගියෙක්. මගේ පෞල් ජීවිතය ඔක්කොම හැමදේම කරේ අම්මා. කුලි වැඩ කරලා තමයි මට නංගිට ඉගෙනුවේ. අම්මද කුලි වැඩ කරේ. අම්මා කුලි වැඩ කරලා ඉගෙනුවේ. ඉතින් තාත්තට තාත්තගේ ඊට පස්සේ තාත්තගේ ලෙඩේටත් බෙහෙත් එක් කරන්න ඔක්කොම ඉතින් අම්මා තමයි කරේ. ඒ කැපකිරීම අයියේ මට කියාගන්න තේරෙන්නේ දුක් විඳලා තියෙනවා අනන්තවත්. ඉතින් නුකානු බීඩුව අවස්ථා තියෙනවා සමහර දවස්වල. ස්ටේජ් එක ගීත ගායනා කරනවා කියන එක ලොකු හීනයක් වුණේ මටත් වඩා මගේ තාත්තට. එයාට අද මෙතෙන් දෙන්න බැරුණත් ගෙදර ටීවී එක ළඟට වෙලා මම ගියා. හැම සින්දුවක්ම බලනවා, අඳනවා. මං දෙවිවරු විශ්වාස කරන්නේ සාමාන්‍ය. ඒ වුණාට මේ පිළ දැකපු එකම දෙවියක අම්මා තමයි. මගේ හැමදේම අම්මා. ඉතින් මම අම්මට ගොඩක් ආදරේ. ඒ වගේම තාත්තත් බලාගෙන ඉදී. මම කවදාවත් තාත්තට කියලා නැහැ මං ඔයාට ආදරේ කියලා. එයාටත් මං ගොඩක් ආදරේ. මගේ කවදාහරි මගේ බලාපොරොත්තුවක් තියෙන කවදාහරි පුතා හිරුෂ්ඨා තරුව ගෙනේ කියලා. මට මගේ තියෙන අදහස මට එච්චරයි. මට කියා ගන්න බෑ මගේ තියෙන හිතේ තියෙන සතුට. එයා දුර ගමනක් යයි කියන අදහස මගේ හිතෙනවා හිතේ තියෙනවා. ඒ මගේ ඇසුනේ යන්නේ මගේ සතුට කඩු. අපේ ගම්වල ඉන්න කට්ටිය අපිට පහසුකම් නෑ. මේ ස්ටේජ් එක මහා මෙරක් තරම් අයි කිරුළ හිමි වුණත් නැතත් මේ වගේ වේදිකාව ගීතයක් ගායනා කරනවා කියන එකම මම ලැබු ලොකුම ජයග්‍රහණයක්. ඉතින් ලොකු බලාපොරොත්තුවක් තියෙන අවසාන මාතරගේ දක්වා යන්න ගිහිලා ඉරුස්තා කිරුළු අරන් මගේ අම්මව සතුටු කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.